ඉතින් ශ්‍රී ලංකාවේ අපි හොඳට අහපු එක එක අවස්ථාවවලදී මේවා භාවිතා කරපු හොඳ කියමනක් තමයි අශ්වයා ගියාට පසුව ස්ථාලය වහනවා කියලා කතාවක්. ඉතින් ඔන්න අශ්වයා ගියාට පස්සේ ස්ථාලය වහනවාද කියලා හිතෙන තවත් ප්‍රවෘතියක් 19 වෙනිදා දහවල් වන විට වාර්තා වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් එකතු කිරීමට තීරණය කරලා තියෙනවා කියලා මේ වන විට මාධ්‍ය වාර්තා කරමින් තිබෙනවා. ඒ තමයි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨතම පන්දු යවන්නා දුෂ්මන්ත චමීර. ඉතින් දුෂ්මන්ත චමීර නම් ඇත්තෙන්ම ආබාධයක් නිසා තමයි ඔහු ගියේ නැත්තේ. නමුත් අපි දන්නවා ලෝක කුසලාන තරගාවලියට පෙර ඉඳලම ඔහු පුහුණු වීම කටයුතු ආරම්භ කරලා තිබ්බා. නමුත් 100%ක් යෝග්‍යතාවය නැති නිසා තමයි ඔහු මෙම තරගාවලියට ගියේ නැත්තේ. නමුත් දුෂ්මන්ත මෙම තරගාවලියට එකතු කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔවුන් ඉන්දියාව බලා පිටත් වීමට නියමිතයි 19 වෙනිදා රාත්‍රියේදී. ඒ වගේම අපි දන්නවා ඉන්දියාවේ හොඳින්ම ක්‍රීඩා කර තිබෙන සාමාන්‍ය 100කටත් වඩා වැඩි ශතක අර්ධ ශතක ලබාගෙන තිබෙන අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයා බවට පත් වී සිටින කවුරුත් කලින්ම විමසූ ඇන්ජලෝ මැතිව්ස් ඔහුත් දුෂ්මන්ත චමීර සමග 19 වෙනිදා රාත්‍රියේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නය එක නෙමෙයි, තරඟ තුනක් සම්පූර්ණයෙන්ම ලැල්ලට වැටෙන්න පෙරදුනාට පසුව මේ ඇන්ජලෝ මැතිව්ස් වැනි ක්‍රීඩකයන් නැවත හොඳ වුණේ කොහොමද කියන එක තමයි දැන් අහන්නට තියෙන්නේ. කලින් හොඳ නැත්තම් දැන් හොඳ වුණේ කොහොමද කියලා. එතකොට තීරණගත් උදවියගේ සහ කලමනාකාරීත්වයේ ඔවුන්ගේ කලමනාකරණ හැකියාවේ යම් ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ තීරණයත් එක්කම පිළිගෙන තියෙනවා කියලා තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඉතින් දුෂ්මන්ත චමීර නම් කොහොමත් සෞඛ්‍ය තත්ත්වය යහපත් වුණාම එකතු කරනවා කියන තීරණයක් තිබ්බා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ජේෂු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට ප්‍රශ්නයක් තිබෙත් නැහැ. සංජිතය තෝරන්නට පෙරම ඔහු ප්‍රකාශයකුත් සිදු කරලා තිබ්බ තුන් ඉරියව්වෙන්ම ඔහු ක්‍රීඩා කිරීමට සූදානම් අවසාන ලෝක කුසලානය නිසා කියලා. එතකොට අපි දැක්කා ඇන්ජලෝ මැතිව්ස්ට සාමාන්‍යයෙන් එරෙහිව මේ සමාජ මාධ්‍යවල අදහස් ප්‍රකාශ කරන ප්‍රොෆයිල් විසින් තමන්ම සංජිතයට තේරීමට ප්‍රකාශ නිකුත් කරලා කියලා හිනා වෙනවත් අපි දැක්කා. ඉතින් අවසානයේදී ඔහුට අවස්ථාවක් ලැබුණ නැහැ. ඉතින් වැඩියෙන්ම අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකයා පැත්තකට කර අලුත් ක්‍රීඩකයන් සමග යනවා කියලා ඉන්දියාවට ගියා. අලුත් කණ්ඩායමක් ඇත්තෙම හිටපු ක්‍රීඩකයොත් නැතුව ආබාධ නිසා. හැබැයි අවසානයේදී අධ්‍යක්ෂින් මදිකම ගැන තමයි පළවෙනි තරඟ තුනේම කාර්ය මණ්ඩලයේ අස්සේ ඉන්න පුද්ගලයෝ පවා කතා කරන්නට ගත්තේ. ඉතින් ඒ තීරණයයි කලින් නොගත්තේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් කොහොම හරි මේ ක්‍රීඩකයන් දෙදෙනාම හැබැයි අතිරේක ක්‍රීඩකයන් විදිහට තමයි කණ්ඩායමට එකතු කරන්නට යන්නේ. එතකොට ඇතුලේ ඉන්න ක්‍රීඩකයෝ යමෙක් ආබාධවලට ලක් වුණොත් තමයි මේ ක්‍රීඩකයන් දෙදෙනාව ආදේශ කරන්නට පුළුවන්. නැත්නම් මොවුන් දෙදෙනා ඉන්දියාවට ගියා කියලා ගියපු ගමන්ම නම් ක්‍රීඩා කරන්න වෙන්නේ. ඒකත් අපි මතක තියාගන්නට ඕන. ඉතින් ඉදිරියේදී ප්‍රබල තරඟ කිහිපයක්ම තියෙනවා. තව තරඟ හයක්ම ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ තරඟ වලින් කීයක් ගොඩදා ගන්න පුළුවන්ද කියන එකත් අපි දන්නේත් නැහැ. දෙවැනි අවදානමක් දැන් තියෙන අවස්ථාවක තමයි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙක් කණ්ඩායමට එකතු කිරීමට තීරණය කරලා තියෙන්නේ. ඉතින් හිටපු නායකයා වගේම ඉන්දියාවේ හොඳින්ම දක්ෂතා දක්වා ඇති ක්‍රීඩකයෙකුත් මෙතනට එකතු කරලා තියෙනවා. අනිත් එක තමයි දුෂ්මන්ත චමීර ඇතරම 100%ක් යෝග්‍යතාවයෙන් පසු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔහුගේ සේවයත් අවශ්‍ය වෙනවා. ඉන්දියාවේ IPL පවා ක්‍රීඩා කරලා හොඳ අධ්‍යක්ෂින් තිබෙන ක්‍රීඩකයෙක් නිසා. ඉතින් මේ දෙදෙනාම කණ්ඩායමට එකතු කරගන්නට හැකියාවක් ලැබෙන්නේ 15 දෙනා ඇතුලේ සිටින ක්‍රීඩකයන් දෙදෙනෙකුට ආබාධ ඇති වුණොත් පමණයි. ඒකත් කියන්නට ඕනි. එහෙම නොවුනොත් මේ ක්‍රීඩකයන් දෙදෙනාට කෙලින්ම ක්‍රීඩා කරන්න බැරි වෙයි. හැබැයි 19 වෙනිදා රාත්‍රිය වන විට කණ්ඩායමත් සමග මේ දෙදෙනාම එකතු වීමට සූදානම් කියලා තමයි මේ වන විට තහවුරු කළ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.